අයිබෝවන් ඔබ විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධින් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති සමග මම සහන් උඩුව විදාර මම වෙනුරි ගින්නලි අදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස් තල වෙත 157ක් පක්ෂ වෙයි තුනෙන් දෙකෙන්ම අයවැය සම්මතයි නයක් ඉතුරු කරන්නෙම නැහැ සියල්ල නිම කරනවා ඇමති බැසිල්ගෙන් සහතිකයක් බූස්ටර් සති දෙකෙන් අවසන් කරන්න ජනපතිගෙන් උපදෙස් NASA අලුත්ම පෙරලියකට සූදානමින් ලබන වසර සඳහා වන අයවැය තුන්වන වර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මත වුණා අයවැයට පක්ෂව ඡන්ද 157ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 64ක් පමණයි මේ අතර ලබන වසරේ විදේශ රටවලට ගෙවීමට නියමිත සෑම ඩොලරයක්ම ගෙවා තබන බවට තම පොරොන්දු වන බවයි මුදල් අමාත්‍ය බසිල් රාජපක්ෂ මහතා අයවැය පිළිතුරු කතාව කරමින් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ තවත් මැති ඇමතිතුරුන් කීප දෙනෙකුම විවාදයේදී අදහස් පළ කළා आर्थिक प्रतिपत्ति सलसुत प्रतिपत्ति वर्तमान वगेम अनागत अभियोगेट मोदी आकार आर्थिक सामाजिक पारिशारिक आदि शेलु कारण तीरस प्रतिपत्ति भवाई माँ विश्वास करवी अपगे आर्थिक वडा सलसुम स्वागत सा क्रियाशील गमन कर अपेक्षा कर දැන් තමුන්නාන්සලා හැම තැනකම ඩොලර් හිඟා කෑමට යනවා ලැජ්ජ නැතුව යනවා කටාර වලට ගිහිල්ලා දන ගහනවා මොනවටද කරන්සි ස්වැප් සෝනෙලු ලැජ්ජ නැතුව යනවා ඕමානයට ගිහිල්ලා දන ගහලා කියනවා කරන්සි ස්වැප් සෝනෙලු සජිත් ප්‍රේමදාස මහත්තයාට අපි පැහැදිලිවම කිව්වා එතුමගේ කාලය තුල සිද්ධ වෙලා තියෙන විනාශයන් සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ සැලුන් එක කියපුවාම ගොඩක් අයට මතක් වෙනවා ඒ සැලුන් එකට සේවකයෝ දෝලා මන්ත්‍රීවරයෙකුට විරුද්ධව චෝදනා කරනවා වෙනම මෝෂන් එකක් යෝජනාවක් ගේන්න ඕන මේ සුචරිත ශාලාවල් හදපු අටයි ඒවට වියදම් කරපු අටයි තම තමුන්ගේ දේශපාලන ප්‍රතිරූප ගොඩනගා ගන්න කරපු අටයි සේවකයෝ 45ක් ලක්ෂ 350ක් පෑලියගොඩ තම තමුන්ගේ ව්‍යාපාරවලට තියෙන මේ සිප්පි කටු ගෙනල්ලා ගොඩ ගහන්න දිගටම මේ කටයුතු කිරීමට අවසර දීම නොකට යුතුයි එතුමාව ටීවී එක ඉස්සරහා වාඩි කරලා කතා කරන්න ඕනේ නැහැ එතුමාට එන්න කියන්න එතුමාට ඇවිල්ලා මේවට උත්තර දෙන්න කියන්න ඕඩර් ප්‍රමාද ඉන්න පොයින්ට් එක ඕඩර් තෑන්ක් යූ මොකද්ද ඔහේගේ ගෙදරට සජිත් ප්‍රේමදාස ආපුහම අඩුම තරමේ ඇල්වතුර ටිකක් බොනවද ඔබතුමා මාළු කාලා පෙන්නුවට මාළු කෑල්ලක් කනවද හරිද මේ ඔය පෙන්නන ප්‍රතිරූප නෙමෙයි මෙතුමා පෙන්නවා මෙතුමා වාහන පාවිච්චි කරන්නේ නැහැ කියලා මෙතුමා මෙතුවාගේ පුද්ගලික වාහනේ පාවිච්චි කරන්න කිව්වා ලක්ෂ 3ක් දුවලා තියෙනවා එතුමාට වෙන් කරපු වාහනේ බල්ලෝ දැද්දේ ප්‍රේමදාසගේ වාහනේ මීටරේ කැරකෙනවා සජිත් ප්‍රේමදාස දුවන්නේ නැහැ මේ නිකම් බොරු ලපයි සිපයි දාලා මඩ ගහන්න එපා කරුණා කරලා කියනවා එළියට ගිහිල්ලා ඒ අවශ්‍ය නඩු දාලා ක්‍රියා මාර්ග ගන්න හැබැයි මහත්තයෝ මෙහෙම නාගණිල්ලන් නාගත් නෑ ඔයගොල්ලෝ දවස් 26 ඉන්නේ මම කැමැති මුලස්සනේ සභාපතිතුමනි මගේ විනාඩි 13ම සජිත්ත දෙන්න එන්න කියන්න මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියන්න මේ කරපු චෝදනා වැරදි නම් ඒ පිළිබඳව මතය කරන්න කියලා නෑ ඒ නිසා මතක තියාගන්න මේ සියලු චෝදනා වලට සජිත් වගකීම බාර ගන්න ඕන මම ඔබතුමාලගෙන් ඉල්ලීමක් කරනවා සජිත්ත ගහන්න එපා අපි යා තියාගන්න ඕන හරිද අනුරාජකරණ මැතිතුමා කිව්වා හම්බන්තොට සම්බන්ධ ශාලාවක් හදලා තියෙනවා ණය ආරංචිය එතකොට අපේ නාමල් රාජපක්ෂ මහත්මයා කිව්වා නෑ නෑ නයින මේක ප්‍රධානයක් කියලා 2016 බුද්ධිගපතේ මහත්මයා මට ආපු ප්‍රශ්නයකට උත්තරයක් දෙනවා ආණ්ඩුවෙන් මොකක්ද දෙන්නේ එහෙම මල්බන්ද ශාලාව හදන්න කොරියාවේ කොයිකා ආයතනයෙන් ඩොලර් බිලියන 20ක ණය ආරං තියනවා කියලා 2016 වසරේ කාගේ ආණ්ඩුවක් තිබ්බේ ඔබතුමාලම ප්‍රශ්න අහලා ඔබතුමාලට ඕනේ උත්තරය හදාගෙන දැන් නිකන් බොරුවට සමාජගත කරන්න ලෑස්ති වෙන්න එපා බොරුව මේ තියනවා කිවිසුම ඒ යහපාලන ආණ්ඩුව ගෙනගෙන යනකොට මේ පෙරහැර හොඳ මදි එන්න අපි අලුත් පෙරහැරක් යමු කියලා මේකට දාගත්ත බෝඩ් එකක් සිංහල බෞද්ධ තමයි මේ පෙරහැරේ නම බුදු සරණයි දෙවි පිහිටයි ඒක තමයි බෝඩ් එක මෙන්න දැන් මේ පෙරහැර යහපාරට ගන්න ගෙනාව මොළ හතක් තියෙන නායකයෙක් දැන් පෙරහැර අවුල් සියලු දෙනා දැන් පැත්තක හැබැයි බැසිල් රාජපක්ෂ මැතිතුමාට මොළ හතක් තියෙනවයි කියලා මෙතන නැගිල්ල කතා කරන එක්කෙනා වාඩි ගන්නකොට වාඩි ගන්න මොලේ උඩ ඒ මොලේ තැල්ල එහෙම කතා කරන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ගැන මේගොල්ලන්ට තියෙන බය හදාගත්තු යහපාලන ආණ්ඩුව
ගෙදරවන්න මූලිකත්වයේ ගත්තේ බැසිල් රාජපක්ෂ කියන එක. ඒ බය දිනා. මහාචාර්ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා කතා කරා එතුමාට යූරියා පිළිබඳව මහාචාර්ය උපාධිය තියෙනවා. ඊට පස්සේ කතා කරා රෝහිත අබේගුණවර්ධන මහාචාර්යතුමා. එතුමා රත්තරන් උපාධියක් තියෙනලු. මට කිසිම මහාචාර්ය උපාධියක් නැහැ ගරු කතා නැග දුනේ. කශ්‍යප පිළිමද විශේෂඥයෙක් තමයි ඒක කිව්වේ. බැසිල් රාජපක්ෂ මැතිතුමනි ඔබතුමා මුදල් අමතිවරයා හැටියට අපට අයිතියක් තියෙන ඔබගෙන් අහන්න. 2022 ණය පියවීම ඔබතුමා අද අපිට පැහැදිලි කරලා දෙන්න කොහොමද ණය ගෙවන්නට යන්නේ කියලා. මුදල් අමතිවරයා හැටියට මම පැහැදිලිව කියනවා අනිවාර්යයෙන්ම අපිට ගෙවන්න තියෙන සෑම ඩොලර් එකක්ම ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම අපි ගෙවන බව සාතික කරනවා. ඒ සාතිකය දෙන්නේ වක්කීමකින් 2019 දී ඇමරිකන් ඩොලර් මිලියන 3607ක් ලැබුණා. නමුත් මේ අවුරුද්දේ විදේශ සංචාරකයන්ගෙන් ලැබුණේ ඩොලර් මිලියන 100යි. ඉතින් ඔබතුමාලා කල්පනා කරන්න මොනතරම් අර්බුදයකට අපේ රට මේ කොවිඩ් නිසා පත් වුණාද කියලා. ඔබතුමාලා ගිය අවුරුදු පහේ කරපු දේවල් නිසා තමයි මේක කොවිඩ් වලට අමතර වැටුනේ. ඒක හන්ද තමයි ඔබතුමාලා හිටපු පක්ෂෙන්වත් තරං කරන්නවත් ආත්ම ශක්තියක් නැතුව වෙන නමක් ගහගෙන තරං කරේ. ඒක හන්දව එකට බැස්සේ අඩු ගානේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලන්න බැරි වුණා. අර කවුද කිව්වා ලබන අවුරුද්දේ සජිත්ගේ ආණ්ඩුවක් එනවා කියලා? අපි බලමු එහෙම ආවොත් ණය නැති රටක් එතුමාට අරන් දෙන්න එහෙම හම් වෙන්නේ නැති හන්දා අපි බය නැතුව කියනවා. අපි දෙනවා නම් දෙන්නේ එහෙම රටක්. අපි මේ රට හදලා තමයි දෙන්නේ. මුදල මාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ පිළිතුරු කතාවෙන් අනතුරුව අයවැය 3 වෙනිවර කියවීමේ ඡන්ද විමසීම ආරම්භ වුණා. 3 වෙනි කියවීමට පක්ෂව ඡන්ද 157යි විරුද්ධව ඡන්ද 64යි. ඒ අනුව තුන්වැනි වර කියවීම සභා සම්මත වී ඇති බව දන්වයි. අයවැය සම්මත වීමෙන් පසු ඒ පිළිබඳ මැති ඇමතිවරු කිහිප දෙනෙකුම මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. මේ තුනෙන් දෙකකින් සම්මත කරා. හැබැයි ජනතාවට මොකුත් නැහැ හිස් අයවැය. ඒකෙන් ජනතාවට මූණ පාන තියෙන ප්‍රශ්න එක්කවත් උත්තරයක් නැහැ. සමස්ත වශයෙන් අනාගතය ගැන විශාල බලාපොරොත්තුවකුත් අදිෂ්ඨානයකුත් දැල්වූ අයවැය. මන්ත්‍රීවරු අතර අයවැය ජයග්‍රහණය කරාට තමුන්නාන්සලත් මහපාරට වැහැලා පොදු ජනතාවගෙන් ඇහුවොත් අයවැය සුදුසුද නුසුදුසුද රටට සෙතක් සිදු වෙනවද නැද්ද කියන කාරණාව හොඳ උත්තර ටිකක් ලබා ගන්න පුළුවන්. ඒතර විශේෂයෙන්ම විදේශ විනිමය වැඩියෙන්ම අපිට ගෙනාපු ක්ෂේත්‍රයක් තමයි සංචාරක ක්ෂේත්‍රය. සංචාරක ක්ෂේත්‍රය බිමටම නැටලා. ඊගාවට විදේශ රැකියාව. විදේශ රැකියාව පහෙන් එකයි ක්‍රියාත්මක. හැබැයි ඒ අතරතුරේ මෙවැනි අයවැයක් ඉදිරිපත් කළා රට ඉදිරියට ගෙනියන්න ගන්න උත්සාහයට අපි පක්ෂ ભેදකෙන් තොරව සහයෝගය දෙන්නට ඕනේ. විශේෂයෙන්ම අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට විදේශ සංචාර තිබුණාට වඩා අයවැය ලේඛනේ සම්මත වෙනකොට අඩු වෙලා තිබෙනවා. අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට තිබුණු භාණ්ඩ වලට වඩා අයවැය ලේඛනේ සම්මත වෙනකොට භාණ්ඩ හිගයක් ඇති වී තිබෙනවා. එනිසා මේ අයවැය ලේඛනයේ තුලින් අපේ රටේ මුහුණ දී තිබෙන ගැඹුරුතම අර්බුදයන්ට විසඳුම් නැතිව පමණක් නොවේ ක්‍රමානුකූලව අපේ රටේ ආර්ථික විශාල ගැඹුරු අගාධයකට ගමන් කරමින් තිබෙනවා. බොහෝ අයට අයවැය පිළිබඳ විවිධ අර්ථකථනයක් කරන්න පුළුවන්. සියලු අභියෝගත් එක්ක අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. ලබන වසරේ මේ විපක්ෂයේ දිගින් දිගටම කිවුනේ බරපතල මූල්‍ය අර්බුදයක් ආහාර හිඟයක්. එනිසා ආණ්ඩුවක් හැටියට අපි වගකීමකින් කියනවා කිසිදු ආර්ථික අර්බුදයක් පැන නගින්නේ නැහැ. අවශ්‍ය සියලු කටයුතු කරනවා. කිසිදු ආහාර හිඟයක් ඉති වෙන්නේ නැහැ. වෙනුරි මේ එළඹෙන උත්සව සමයට කලින් කොරෝනා බූස්ට් එන්නද එහෙමත් නැත්නම් අදිමාත්‍ර එන්නත ඉදිරි සති දෙකේදී ලබා දීලා අවසන් කරන්න කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් ලබා දුන්නා. ඔව් සහන්. මේ අතරේ පොදු ස්ථාන වලට ඇතුළු වීමේදී කොරෝනා මර්ධනය නැත් කාඩ්පත් අනිවාර්ය කරන්නත් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද රැසළු කොවිඩ් කමිටුව තීරණය කළා තියෙනවා. කොවිඩ් මර්ධන විශේෂ කමිටුව අද පෙරවරුවේ රැස්ුණේ ජනාධිපති කාර්යාලයේදී. කොරෝනාවට එරෙහි දෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන මාස 3ක් සම්පූර්ණ වූ සියලු දිනාට බූස්ටර් එන්නත ලබා ගැනීමට හැකියාව පවතිනවා. ඒ අනුව බූස්ටර් එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වන ඕනෑම ස්ථානයකින් එම එන්නත ලබා ගැනීමට අවස්ථාව උදා වෙනවා. මේ දිනවල වාර්තාවන කොවිඩ් වෛරසය ආසාදනය වූවන්ගේ ඉහළ ප්‍රතිශතය එන්නත නොගත් පුද්ගලයන් වන අතර එයින් බහුතරය තරුණ පිරිස බව සෞඛ්‍යාංශ පෙන්වා දෙනවා. මේ පිළිබඳව තරුණ පිරිස දැනුවත් කර කඩිනමින් එන්නත ලබා දීමට පියවර ගන්නයි ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට එන්නත් නොගත් පිරිසට පොදු ස්ථානවලට ඇතුළු වීම වැළැක්වීම සඳහා මේ වන විට නීති උපදෙස් ලබාගෙන තිබෙනවා. එය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී පොදු ස්ථානවලට
වයසවරුදු 30ට වැඩි දිවයිනේ සියලු දෙනාට කොරෝනා මර්ධන තුන්වන එන්නත් මාත්‍රාව ලබා දීම අද ආරම්භ කෙරුණා. මේ අතර දකුණු අප්‍රිකානු කලාපයේ රටවල් 6ක සිට මේතර පුද්ගලයන් පැමිණීම කෙරෙහි තාවකාලිකව පනවා තිබූ තහනමද ඉවත් කිරීමට රජය කටයුතු කළා. उत्सव समय सौख्य मार्गोपदेश उपरीमे अनुगमने क्रमीन कोरोना मर्दनीट सहायदे नई सौख्य माते गेहली रबुकेल महता जनता वगे निलासेडिनवा विशाल वसेन तमंगे सीमा वन्नोलिंगे आट गेहला तमंगे के वालोल पाटिस तीन अन्नोय को संभाषण वेनी देवाल तीन मे सियाल वहन्न बहत अवधूरतात අපි කල්පනා කරන්නේ කොවිඩ් සමග ජීවත් වෙන්නේ කෙසේද කියන ප්‍රශ්නය කියලා. මුගව දෙනෙක් අපි වෙනත් අදහස් හිතේ තියාගෙන කටි කියලා රටවහන්. රටවහපුවම ආර්ථිකයත් වෙනවා. රටවහපුවම රජයේ සේවකයන්ට නම් පඩි අපි දුන්න රුපියලක් අතලු කරේ නැහැ. නමුත් අනිත් සියලුම ක්ෂේත්‍රවල තාමත්ම පහසුතාවයකට පත් වෙනවා. මං ඉල්ලා සිටිනවා අපි මේ නිදහස් කිරීම ප්‍රමාණිකූලව කරන අතරතුර මේ රටේ පුරවැසියන් වන ඔබතුමාලා අපිට තාස් ලොකු සහයෝගයක් ඉදත් දුන්න. ඉදිරියේදීත් මේ කොවිඩ් වසංගතය මර්ධනය කරන්නට පුද්ගලයන් පුරවැසියන් හැටියට ගත යුතු ක්‍රියාමාර්ග ගන්නයි කියලා මා විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. අද දිනෙදී කොරෝනා ආසාදිතින් 754 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මේ රට සමස්ත කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 571426ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පුද්ගලින් 12653 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලැබනවා. අද දිනෙදී සුවය ලැබූ 377 දෙනාද සමගින් සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 544200ක් වනවා. අද දිනෙදී වාර්තා කළ කොරෝනා මරණ 18ත් සමගින් මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14573ක් දක්වා ඉහළ ගියා. නව කොරෝනා ප්‍රවේදයේ අවතාරණම හේතුවෙන් දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, ස්වාසිලන්තය සහ ලෙසතු රාජ්‍යන්හි සිට මෙරටට ඇතුළු වීමට තිබූ තාවකාලික තහනම ඉවත් කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරනවා. ගැස්කට්ලුව සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ජනාධිපතිතුමා පත් කළ කමිටුව මේ වන විට ස්ථානීය පරීක්ෂා කිරීම අවසන් කර තිබෙනවා. ආයතන පරීක්ෂා කිරීම මෙන්ම නිලධාරීන් කැඳවීමේ කටයුතුද අවසන් කර තිබෙන බවයි කමිටු සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළගේ මහතා සඳහන් කරන්නේ. ගෑස් ගැටලුව සම්බන්ධ සියලු පාර්ශ්ව කැඳවා අදාළ තොරතුරු විමසීම් සහ එක්රැස් කිරීම මේ වන විට සිදු කෙරෙන බවද මහාචාර්ය ශාන්ත වල්පොළගේ මහතා පැවසුවා. හැකි ඉක්මනින් අදාළ නිර්දේශ ලබා දීමට කටයුතු කරන බවයි අප කළ විමසීමකදී ඒ මහතා තවදුරටත් කියා සිටියේ. මේ අතර ගෑස් සම්බන්ධ පිපිරීම් තවදුරටත් වාර්තා වුණා. උදේ පාන්දර නැගිටලා මේ වත්‍රික ලිපියේ තිබ්බා ඩෝංගාල සද්දයක් ආවා මම පිටිපස්ස හැරිලා බලද්දි මේ ගෑස් එක පුපුරනවා බබත් ළඟ හිටියා අමාත්‍ය බන්දුලුගුණ වර්ධන රාජ්‍ය මාත්‍ය ලසන් තලකියවන්නේ යන මහතුරු නැතුළු පිරිසකට එරෙහිව අපරාධ නීති යටතේ විමර්ශනයක් ආරම්භ කරන ලෙස පොලිස් ප්‍රතිවරයාට නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම ලබන 14 වෙනිදාට කල් දැමුණා. ඒ මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම් කාර සිවිල් සංවිධාන ක්‍රියාකාරකයෙකු වන නාගනන්ද කොඩිතුවක්කු මහතා ඉල්ලා සිටියේ පෙත්සම කඩිනමින් සලකා බලන ලෙසයි. එහෙත් පෙත්සම් කරුණ අඩුවට අදාළ විධිමත් ලේඛන වගඋත්තර කරුවන්ට මෙතෙක් ලබා දී නැති බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සාන ජමීර් මහත්මිය චෝදනා කළා. එසේ තිබියදී නඩුව කඩිනමින් සලකා බලන්නේ ඉල්ලීම අධිකරණයට අපහාසයක් බවද ඇය පෙන්වා දුන්නා. මෙම නඩුවට විරෝධතා ඉදිරිපත් කරන බවද ජමීල් මහත්මිය පැවසුවා. මේ නඩුව අද ගත්තම මේ නඩුව අනිත් පාර්ශවයට නොටිස් ලැබිලා නැත කියන පදනම මත ඔවුන් දින ඉල්ලනකොට මම අධිකරණයට දැනුම් දුන්නේ ඉතාම ගෞරවයෙන්. මේ ආතයනට දිනකට 20 30ක් මේකෙන් පීඩා විඳින නිසා මේක අනිවාර්යයෙන්ම අද මේක කැඳවන්න විභාගයට. අනිවාර්යයෙන්ම ඒකෙන්ද මේක අධිකරණයේ මැදිහත් වූ යුතු ප්‍රශ්නයක්. මුළු රටම බලාගෙන ඉන්නවා මේකේ යුක්තිය සාධාරණ යැයි ඉෂ්ට වෙන්න. පාරිභෝග කටයුතු අධිකාරියේ ඒ තෙමන විධායක අධ්‍යක්ෂකවරයාම
ඔහු කියන ලියවිල්ලකින් මේක බරපතල වැරද්දක් මේකට කන්සියුමර්ස් අෆෙයර්ස් ඔතොරිටි එක වග කියන්න ඕනේ කියලා. රටේ මහ ජනතාවේ හිටියට අපි අධිකරණය කෙරෙහි විශ්වාසය තබා අපි බලමු මේකට කෙසේ යුක්ති ඉෂ්ට වේද කියලා. චිත්‍රපට 54කට අධික සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කළ ප්‍රවීණතම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ සුනිල් සෝමපීරිස් කලාකරුවානම් ජීවිත ගමනට සමුදුන්නා. ඔහු සමග අවසන් රූපවාහිනී සමග සාකච්ඡාව සිදු කළේ ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ අපි. පසුගිය ජනවාරි 10 වෙනිදා මේ පිළිසඳර අමතක නැති මතක තුලින් ප්‍රේක්ෂක ඔබ වෙත ගෙනීමට කටයුතු කළා. ඔබට මතක ඇති. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් සෝමපීරිස් මහතා අද පෙරවරුවේ අභාව ප්‍රාප්ත වන විට 73 වන වියේ පසු වුණා. මහරගම බුවනික මහවිද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු ඒ මහතා කලාවට ඇති ආදරය නිසාම නෘත්‍ය නාටකම් හා සාම්ප්‍රදායික නාට්‍ය ශිල්පය පිළිබඳ හදාරා තිබෙනවා. කෙසේ වෙතත් තම අරමුණ වූයේ කෙසේ හෝ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම බවයි අමතක නැති මතක වැඩසටහන ඔස්සේ එදා ඔහු අපට ප්‍රකාශ කළේ. 1985 දී ඔබට දිවුරා කියන්නම් කියන චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමෙන් තමයි මම සම්බන්ධ වුණේ අධ්‍යක්ෂකවරයෙක් හැටියට. එම සිහිනය සැබෑවන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ යසපාලිත නානක්කාරයන් ඔහුට හමුවීමත් සමගයි. ඔහු යටතේ චිත්‍රපට 13ක සහාය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කිරීමට සුනිල් සෝමපීරිස් කලාකරුවන්ට හැකි වුණා. ජය අපටයි, මමයි රජා, රජවැඩකාරයෝ ඔබටයි ප්‍රියේ ආතරේ. වැඩපැළිට ආසන්න ඇතුළු චිත්‍රපට 54කට අධික සංඛ්‍යාවක් ඔහු අධ්‍යක්ෂණය කර තිබෙනවා. රෝගතුරු සිටියේදී පවා ඔහු සිත රැඳී තිබුණේ කෙසේ හෝ තවත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවයි. අභාව ප්‍රාප්ත ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් සෝමපීරිස් කලාකරුවන්ගේ දෙහේ පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා පසොරුවේ මහරගම ගොඩිගමුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මෙරට සිනමා ශ්‍රේෂ්ඨ අනුපමේය මෙහෙවරක් ඉටු කළ සුනිල් සෝමපීරිස් නම් විශිෂ්ට නිර්මාණ ශිල්පියාණනි, ඔබට සුබ ගමන්. මේ අතර ජනප්‍රිය සටන් නළුවෙකු වූ කුමාර රණේපුර කලාකරුවාද ජීවන රංගමණඩලයට සමුදුන්නා. මේ යන විට ඔහු 60 වන වියෙහි පසු වුණා. වසරකට අධික කාලයකට පෙර සිදු වූ රියානතුරකින් උත්පලව සිටි කුමාර රණේපුර නම් ජනප්‍රිය රංගන ශිල්පියා අද පෙරවරුවේ දිවිසරියට සමුදුන්නා. කළුසුදුමල් චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වූ ඔහු ජොලි හලෝ, තුෂාරා, දවල පවුර, රජහුරු, උලත් එකයි පිලත් එකයි, ප්‍රවේගී ආදී චිත්‍රපට රසකට සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ස්වාධීන රූපවාහිනී කෝපිකඩේ ටෙල් නාට්‍යයටද ඔහු දිගු කලක් රංගනයෙන් නික්වුණා. තවත් ටෙල් නාට්‍ය රසකට රංගන දායකත්වය ලබා දුන් කුමාර රණේපුරයන් සිය රංගන කුසලතාව වෙනුවෙන් සම්මාන රසකින්ද පිතුම් ලබා තිබෙනවා. ජනප්‍රිය රංගන ශිල්පී අභව ප්‍රාප්ත කුමාර රණේපුරයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොළොන්නාව පොදු සුසාන භූමියේදී හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. දේශීය රකින පළමු ආරක්ෂක වළල ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වන අභිමානවත් සම්මාසරය ඊයේ සමරනු ලැබුවා. ඒ පිළිබඳව ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ තිබෙන සටහනක් දැන්. ශ්‍රී ලංකා නාවික හමුදාව කියලා කියන්නේ දේශීය සුරකින පළමු ආරක්ෂක බලල්ල. සිය අභිමානවත් 71 වන සංවත්සරය සමරන්න ශ්‍රී ලංකා නාවික හමුදාව සූදානම්. මේ දිනවල ගාලු මෝදුර ආශ්‍රිතව ඔබට දකින්න හැකියාව ලැබෙනවා. නාවික හමුදාවේ යාත්‍රා ගැන ස්ථානගත කරලා තියෙනවා. රට රකින නාවික හමුදාව ගැන ගොඩබිමේ නම් කතා කරනට වැඩිය හොඳයි මහ මුහුද මැදට ගිහිල්ලා නාවික හමුදාව ගැන කතා කරන එක. අපි යන් මහ මුහුද මැදට ගිහිල්ලා රට රකින නාවික හමුදාව ගැන කතා කරමු. ශ්‍රී ලංකා නාවික හමුදාව දැනට ලෝකයේ තියෙන අසමමිතික සංග්‍රාමික අංශයෙන් දෙකින් බහුලම සහ හොඳම හැකියාවන් තියෙන නාවික හමුදාවක් විදිහට අපි පරිවර්තනය වුණා. අවුරුදු 30ක යුද්ධයෙන් පසුව අද ඉතාමත් ශක්තිමත් නාවික හමුදාවක් මේ වෙනකොට බිහි වෙලා ඉන්නවා. එම අත්දැකීම් සමුදාය ලෝකයේ අනෙකුත් නාවික හමුදාවන් සමගත් බෙදා ගැනීමෙන් පවතිනවා.
71 සංවස්තරයේ වෙනුවෙන් නාවික හමුදාව මොකද්ද මේ සැරේ සූදානම් කරලා තියෙන්නේ? නාවික හමුදාව මෙම සංවස්තරයේ වෙනුවෙන් ආගමික කටයුතු වලට තමයි මුල් තැන ලබා දුන්නේ. විශේෂයෙන්ම අද දින සමරමින් අතිගරු ජනාධිපතිතුමාගේ අත්සනින් යුතුව නිලධාරීන් 84 දෙනෙක් සහ නාවික හමුදාපතිතුමාගේ අත්සනින් නාවිකයන් 1664ක් ඊළඟ තරාම ක්‍රමයට උසස් කරනු ලැබුවා. ඊට අමතරව විධාන මට්ටමින් නාවික හමුදාවේ සාම්ප්‍රදායිකව සංවස්තර පෙළපාලි සංවිධානය කොට තිබුණා නාවික හමුදා කඳවුරු වල. නාවික හමුදාවට 71 වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් නාවික හමුදාවේ නෞකා හතක් ගාලුමුදුර ආශ්‍රිත මුහුදේ ඔබට දකින්නට හැකියාව ලැබෙන විදිහට මේ ආකාරයෙන් නැංගුරම්බලා තිබෙනවා. ඔවුන්ගේ අභිමානය සංකේතවත් කරමි. අනාගතයේ වෙනුවෙන් නාවික හමුදාවේ සූදානම් මොකක්ද? දැනට ඇත්තටම යුදමය වශයෙන් අපිට පෙන්වන්නට සතුරෙක් නැහැ අපිට සටනක් කිරීමට. රටේ තත්ත්වය, ලෝකයේ තත්ත්වය අනාගතේ කොයි වගේ වෙනස් වෙයිද කියලා කිසිවෙක්ට කියන්නට බෑ. අපි සූදානම්ව සිටිය යුතුයි. ඒ සඳහා නාවික හමුදාව දැනට තියෙන ලෝක පවතින තාක්ෂණය නව ක්‍රමවේද හා සමගාමීව යෑමට අවශ්‍ය නවීකරණ වැඩපිළිවෙල ආරම්භ කොට තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. පවතින සියලුම අභියෝගයන්ට මුහුණ දීම සඳහා හොඳ සූදානමකින් පවතිනවා මේ වෙනකොට. දේශයේ පළමු ආරක්ෂක වැටවිදෙහෙට ශ්‍රී ලංකා නාවික හමුදාව 71 වසක් මුළුල්ලේ මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් දහඩිය කඳුළු රුධිරයේ වැගිරුවාසේම ඔවුන්ගේ ප්‍රාණයත් මේ මහ පොළොව වෙනුවෙන් පූජා කළා. මේ අභිමානය 71 වසක් සම්පූර්ණ කරන වෙලාවේ ගාලුමුදුර අහවට මුහුදේදී ඔබට දකින්නට හැකියාව ලැබෙනවා. 71 වසක් මුළුල්ලේ ඔවුන් මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් සිය උත්තුංග කාලයේ සේම ප්‍රාණයත් පූජා කළාසේම තවත් චිරාත් කාලයක් මේ දේශය වෙනුවෙන් ඒ අභිමානවත් උත්තුංග කාර්යය ඉටු කරනවා. देशीय व्यापार गेन हितपु सौभाग्य दक्म जातिक प्रतिपत्तियेतियन योजना क्रियात्मक उनकरन पसुबीम मेवर अयवय निद्रिपत्कर्लतियन ए गमनट तवत् शक्तियक् विमिन व्यापार संधा सहायवन मध्यस्थान डिस्ट्रिक्ट मट्टमिन पिहिटुवीम आरंभ केरुना කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ගැටලු නිවාරණය මෙන්ම නව ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය වන සෑම සහයෝගයක්ම ලබා දීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් මෙම මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කරනවා. ඒ යටතේ පසුගියදා විවෘත කළ මාතලේ දිස්ත්‍රික් කාර්යාලය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වනවා. නවීන පහසුකම් වලින් සමන්විත මෙම මධ්‍යස්ථානයට පැමිණෙන ඕනෑම අයෙකුට ව්‍යාපාර දැනුම් පමණක් නොව බැංකු සේවා ඇතුළු සියලුම කාර්යයන් ඉතා පහසුවෙන් ඉටු කරගත හැකි. යුරෝපා සංගමයේ ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රිසලිස් ආයතනය මේ මධ්‍යස්ථාන සඳහා ප්‍රතිපාදන සපයනවා. ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ව්‍යාපාර ලියාපදිංචිය මෙන්ම අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීම තුළින් වැඩි පිරිසක් ව්‍යාපාරික ක්ෂේත්‍රයට සම්බන්ධ කර ගැනීම මෙහි අරමුණයි. සමෘද්ධි ශුද්‍ර මූල්‍ය ව්‍යාපාර සංවර්ධන හා ස්වයං රැකියා සංවර්ධනය කරන අමාත්‍යාංශයේ යටතේ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. මෙතෙන්ට ගොඩ වෙන ඕනෑම ව්‍යාපාරිකට ව්‍යාපාර අවශ්‍යතාවය, ඒගොල්ල මුහුණ දෙන ප්‍රශ්න හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් අනිකුත් ආයතනික සම්බන්ධීකරණය සහ අනිත් පාර්ශවයේත් එක්ක තියෙන ඒ අදාළ අවශ්‍යතාවයන් ඉෂ්ට කර දෙන්න අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්. ඒ සමගින් ස්වාධින් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.